මූලාසන සභාපතිතුමනි විශේෂයෙන්ම අද මේ මාතෘකාවට අදහස් ඉදිරිපත් කරන ලැබීම ගැන සතුටු වෙනවා ජීවන වියදම සහ මන්ද පෝෂණය අද දිනෙන් දින සීර්ගයෙන් වැඩි වෙන අවස්ථාවක විශේෂයෙන් මේ ජීවන වියදම ගැන කතා කරනකොට දැන් අපි ගත්තම දැන් අමට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට මේ බඩු මිල සම්බන්ධව අපි කතා කරන්න ඕන මේ බඩු මිල සම්බන්ධව කතා කරේ නැත්තම් දැන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගන්නකොට ගරු මූලාසනයේ සභාපතිතුමනි දැන් මේ වෙනකොට පරාක්‍රම සමුද්‍රයේ සම්පූර්ණයෙන්ම දොරවල් 10ම ඇරලා ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ මනම්පිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන කීපයක්ම ඒ වගේම මාදුර ව්‍යාපාරය ගත්තම කුඹුරු 185ක් යට වෙලා තියෙන්නේ දැන් විශේෂයෙන්ම जीवन व्यदम ගැන කතා කරනකොට දැන් අද මන්ද පෝෂණය වැඩි වෙන්න හේතුව මොකක්ද කියන එකත් මේ ජීවන ව්‍යදමට සම්බන්ධ වෙනවා දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම කුෂභාවයෙන් පෙරන වැඩිම දරුවන් ඉන්නේ ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතින් මේකට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද දැන් මේ රටට බත සපයන ගොවියෝ ඉන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන්ට ගොවියන්ගේ දරුවන්ට මන්ද පෝෂණය ලංකාවේ වැඩිම වාර්තා වෙන්නේ පොළොන්නරුව වෙන්න මේක මේ මෙහෙම උනේ ඇයි දැන් මට පෙර කතා කරපු අපේ මැති ඇමතිවරු කියන්නේ මේවා මේ විදියට බැඩ් බද්ද ගැහුවේ නැත්තම් රජයේ ආදායම කොහොමද වැඩි කරගන්නේ කියලා. දැන් බදු ගහන එකේ ප්‍රශ්නයක් නැහැ. මේ බදු ගහන භාණ්ඩවලට අපි සීමා වෙන්න වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මූලාසනයේ ගරු සභාපතිතුමනි පළවෙනි වසරට ඇතුල් කරන දරුවට ඒ අවශ්‍ය කරන පොත් කට්ටලය ගන්න දරුවා එන මාසයේ අලුත් පන්තියට පළවෙනි වසරට යවන්න අවම වශයෙන් රුපියල් 15000ක් 16000ක් යනවා ඒ අවශ්‍ය කරන පොත් කට්ටලය ගන්න. ඉතින් දරුවෝ දෙන්නේ හිටියොත් කීයක් යනවද? දැන් 15000 ගානේ ගත්තොත් 30000ක් යනවා දරුවෝ දෙන්නේ හිටියොත්. මේක දරා ගන්න පුළුවන්ද? දැන් මේක සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් අය ඇති මේ රටේ. හැබැයි මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම විශේෂයෙන්ම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත් වෙන ගොවියන්ගේ දරුවන්ට අද දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ එක දරුවෙක් ගෙදර තියෙන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා මේ වැට් බද්ද ගහන්න ඕන තමයි. රජයේ ආදායම් වැඩි කරගන්න වෙන විකල්පයක් නැහැ. ඒක අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි දන්නවා. හැබැයි මේ පාසල් උපකරණ වලට ගහලා තියෙන වැට් බද්ද වහාම අයින් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි කෘෂි උපකරණ. දැන් කෘෂි උපකරණ ගත්තොත් දැන් ගොවියා මේ රටේ මඩ හොදාගත් කල ගොවියා රජා කියලා කියනවා. ගොවියා ශක්තිමත් කරන්න ඕනි කියනවා. දැන් මෙහෙම කිව්වට කවුද මේ ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ? දැන් කෘෂි උපකරණ වලට ඒ වගේම පොහොර වලට මේ අලුතෙන් පනවලා තියෙන වැට් බද්ද ගැහුවම ගොවියාට පුළුවන් ද ඔළුව උස්සන්න? දැන් වී වලට මිලක් ලැබෙනවද? වී වලට මිලක් ලැබෙන්නේ නැහැ. හැබැයි වී වලට මිලක් ලැබෙන්නෙත් නැහැ. පාරිභෝගිකයාට සහනාධාරකමේට හාල් ටික ලැබෙන්නෙත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම කුබෝටා 4-wheel ට්‍රැක්ටර් එක මේක තිබුණේ ලක්ෂ 79ට මේ අලුතෙන් පනවපු වැට් බද්දත් එක්ක මේක කෙලින් යනවා ලක්ෂ 95ක් වෙනවා. ඒ වගේම ගොයම් කපන යන්ත්‍රයක් තිබුණේ ලක්ෂ 120යි. මේ පනවෙච්ච අලුත් පනිත වැට් එකත් එක්ක ලක්ෂ 140ක් වෙනවා. එතන මේ ගොවියා ඔළුව උස්සාවේද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම යෝජනා කරනවා කෘෂි උපකරණ වලට පනවලා තියෙන ඒ වැට් බද්ද වහාම අයින් කරගන්න කියලා. මොකද එහෙම වුනේ නැත්තම් ගොවියා ශක්තිමත් වෙන්නේ නැහැ. දැන් මට පෙර කතා කරපු ඊයේ දවසේ අපේ මරික්කාල් මන්ත්‍රීතුමා රාජ මුදල් රාජමතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එතුමා කියනවා මේ අලුතෙන් පනවපු වැට් බද්ද රටේ ජනතාවට දැනිලා නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි මේක දැනිලා තියෙන්නේ කියලා. මේක පුදුම කතාවක්. ඉතින් ඒ නිසා රටේ ජනතාවට මේක දැනිලා තියෙන්නේ. දැන් අද ෆාමසිකට ගියාම පද බෙහෙත් නැහැ එක පැත්තකින්. එක පැත්තකින් දරුවාට පොට්ටික ගන්න දෙමාපියන්ට හැකියාවක් නැහැ. අනිත් පැත්තෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ දිනෙන් දින වැඩි වෙනවා. දැන් මේවට කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් 3-wheel එකක් ගත්තොත් පළවෙනි කිලෝමීටර රුපියල් 100යි දෙවෙනි කිලෝමීටර රුපියල් 80 තිබුණේ. දැන් මේක 100 වෙලා තියෙනවා. ඇයි මේ වෙලා තියෙන්නේ? දැන් විශේෂයෙන්ම 2023 ඒ වසරේ විදුලි බිල 3 වතාවක්ම වැඩි වෙනවා. ඉතින් මේ වැඩි වෙන මිලත් එක්ක අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට රජයක් විදිහට මොනවද ලබා දෙන සහනාධාර? දැන් විශේෂයෙන්ම ගත්තොත් අස්වැසුම වැඩසටහන. අස්වැසුම වැඩසටහනේ දැන් වගන්ති දෙකක් තියෙනවා. මේ වගන්ති දෙක අයින් කරන්නේ නැතුව
මේ අස්වැසුම් වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ. මොකද්ද මේ වගන් දෙක 20 වෙනි වගන්තිය සහ 21 වෙනි වගන්තිය. දැන් 20 වෙනි වගන්තියේ තියෙන්නේ ඒ අස්වැසුම ලාභියා වැරදි චෝදනා දුන්නොත් අධිකරණය නඩුවක් දානවා. හරි කමන්න නැහැ කියමුකෝ. ඒකට තමයි නිලධාරී. කොහොමද කාලය අවසන්? දැන් අවසන් කරනවා. 21 වෙනි වගන්තිය මොකක්ද තියෙන්නේ? 21 වෙනි වගන්තියේ තියෙන්නේ මේ අස්වැසුම තොරතුරු ගන්න නිලධාරී වැරදි තොරතුරු දුන්නොත් එය වරන් ගිහලා අධිකරණයට දාලා වැරදි තොරතුරු නම් අවශ්‍ය කරන නීති මාර්ග ගන්නවා කියලා. දැන් මෙහෙම වුණාම නිලධාරි මේකට මැදිහත් උනේ නැහැ. මේ කිසිම දෙයක් දන්නේ නැති ගම්වලින් තරුණ තරුණියෝ තෝරාගෙන ගිහිල්ලා අස්සසුම් වැඩසටහන ගමේ දියත් කරා. එතකොට මේක සාර්ථක වුණාද? දැන් මේ ගමේ ඉන්න තරුණයෝ දන්නවද මේ ඒ අස්සසුම ලාභියාට අහවලතන ඉඩමක් තියෙනවා? මෙයාට කාරකක් තියෙනවද? ඒවා බලන්න අවස්ථාවක් තියෙනවද? දැන් ආරේ කාරකක් තියෙනවා නම් gedara ඉස්සරහා ඒ කාරක සමහරට වෙන කෙනෙකුගේ කාර්යයක් වෙන්න පුළුවන්. ඒ තොරතුරු ගන්න ගමේ තරුණයාට පුළුවන් ද ආරම් එකට කියලා චෙක් කරන්න මේ ඒ කාර්කයාගේ කියලා. දැන් විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්ත දවසන් කරනවා අවසන්. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත්වල ඉන්න අයගේ බහුතරයක් කුඹුරු තියෙන්නේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. එතකොට මේ අස්සසුම හොයන්න යන ගමේ ඉන්න තරුණයා දන්නවද මේ පුද්ගලයාගේ කුඹුර තියෙන්නේ කොහෙද කියලා? ඉතින් ඒ නිසා මේ වගන්ති දෙක අයින් කරලා ගමේ ඉන්නවා ග්‍රාම නිලධාරිතුමා සංවර්ධන නිලධාරි වරයා ඉන්නවා. ඒ වගේම අස්වැසුම වැඩසටහන සම්මුර්ධි නියාමකවරු ඉන්නවා. ඒයට මේක මේක බාර දෙන්න. ඒක බාර දුන්නොත් මේ වැඩසටහන සාර්ථක වෙවි. ඇයි ලක්ෂ 10ක් මේකට අභියාචන ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වැඩසටහන අසාර්ථක වෙච්ච නිසා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ අස්වැසුම වැඩසටහනේ වගන්ති 20 වෙනි වගන්තිය සහ 21 වෙනි වගන්තිය අයින් කරලා මේ වැඩසටහන නිලධාරින්ට බාර දෙන්න කියලා ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි. භූමි ස්තුතියි. කරු වඩිවෙල් සුරේෂ්.